ගණ්ඩ කෝ ටියුට් එකේ තියෙන මතක විදිහට ටියුට් එකේ නම් 265 වෙනි ගාන මං හැදුවා මේක. හරිද? මං හැදුවා ටියුට්ටක් බලන්න. ඒ කියන්නේ හැදුවා කියන්නේ වෙලාව ඉතුරු කරගන්න. ඉතින් එහෙමයි ගිය සතියේනේ මං ගාන හදන්න කියලා කිව්වේ. ගිය සතියේ 500 කලින් ඉවර කරලා ඉවර වෙලා මං කිව්වා මේක හදන්න කියලා. හරිද? එහෙනම් ඉතින් මේක හදලා තියෙන්න ඕනේ ඕගොල්ලෝ. හරිද? ඉතින් මට කරන්ට දෙයක් නැත. මේ ඒ කියන්නේ ඕගොල්ලෝ ඒක කරේ නැත්තා. හරිද? ඉතින් ඒක ඔයාගේ උමනාව සම්බන්ධ දෙයක් නේ. හරිද? හරි. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට මම කරන්න කියලා කිව්වා. කලේ නැති එක ඕගොල්ලන්ගේ ප්‍රශ්න. හරිද? මෙතන 2001 ඉසිදු ශ්‍රේෂ්ඨ ගාන. හරිද? හරි. ඒතර ගානේ කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? 265 වෙනි ගාන ටියුට් එකේ නා. රූපේ පෙන්වා ඇති පරිදි. ඒ කියන්නේ මෙන්න මේක තමයි රූපය. රූපේ දිලද මේ තියෙන මොකද කබලක්. කබලේ ඝනකම තමයි මේක. මම මේක පාඩ කරන්න ගියේ නෑ. එතකොට මේ තියෙන අභ්‍යන්තර පෘෂ්ඨය, මේ තියෙන බාහිර පෘෂ්ඨය. හරිද? එතකොට P Q R S T කියලා ලක්ෂ තුන තියෙනවා. මැද්ද තියෙනවා ධන එකයි මයික්‍රෝ කූලෝම් ආලෝපණය. හරිද? ලක්ෂාකාර ආලෝපණය තියලා තියෙනවා. ඔන්න දිගවල ටික දිලා තියෙනවා. ඔන්න දත්ත ටික මෙන්න මේ විදිහම ලකුණු කරගෙන තියෙනවා. හරිද? හරි. පළවෙනි ප්‍රශ්නය අහනවා සන්නායක කබලේ අභ්‍යන්තර සහ බාහිර පෘෂ්ඨ ආරෝපණ මොනවාද කියලා අහන්නේ. ප්‍රේරණය වීමක් වෙන්නේ. දැන් ඔයා හිතන්න මෙතන මේක උදාසීනයිනේ. يعني මේ ගෝලය වාට දීලා තියෙන මොකක් විදිහටද? මේ ගෝලය බලන්න. මේ ගෝලය මොකද්ද? මේ ගෝලය උදාසීන ගෝලයක්. උදාසීන ගෝලයක් මැද්දේ දීලා තියෙනවා මොකද්ද? ධන එකයි කූලෝම් මයික්‍රෝ කූලෝම් ආරෝපණය. හරිද? ධන එකයි මයික්‍රෝ කූලෝම් ආරෝපණයක් මෙන්න මෙතනින් තියලා තියෙනවා කියලා කියන්නේ. හරිද? චුට බලන්න. දැන් අපි ප්‍රේරණය වීමක් ගත්තොත් මෙහෙම ආරෝපණයක් තිබ්බට පස්සේ මෙන්න මෙතන මොකද්ද හිටින්නේ? මෙතන මොකද්ද හිටින්නේ? මෙතන ධන Q ආරෝපණයක් මම තිබ්බොත් මේ ඇතුළත පෘෂ්ඨය කොහොමද ප්‍රේරණය වෙන්නේ? ඍණ ටික ඇද ගන්නවා නේ. ඍණ ටික ඇද ගන්නවා. එතකොට ඍණ Q ආරෝපණයක් මෙතෙන් දෙනවා. එතකොට ඒකට ඍණ Q ආරෝපණයක් ගේ මේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? බාහිර පෘෂ්ඨයට මොකද වෙන්නේ? ධන Q ආරෝපණයක් ලැබෙනවා. හරිද? ඔන්න ඕක තමයි වෙන්නේ සංසිද්ධිය. හරිද? ඕකයි වෙන්නේ. ප්‍රේරණය වෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට ප්‍රේරණය වීම යටතේදී ගණන් කතා කළා මේ කීපයක්. එතකොට ඒකේ උගන්නපු තියරි කොටස් එක්ක මේක කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. හරි තේරෙනවද? එතකොට මෙතනට ඍණ කිව් වෙනවා, මෙතනට ධන කිව්. ඔයාලට කියන්න පුළුවන් සමහර විට පේපරේ. දැන් මේක අමතර කාරණාවක්. මේක ලියලා තිබ්බනම් ඇති. මේක බලන්නකො. මේක අමතර කාරණාවක්. මෙතන ඔයාලට කිව්වොත් ආරෝපණ ව්‍යාප්තිය අඳ පෙන්නන්න කියලා. එතකොට ආරෝපණ ව්‍යාප්තිය අඳ පෙන්නන්න ඕනොත් මෙන්න මේ විදිහට ඒකාකාර ව්‍යාප්ත වෙච්ච ආරෝපණ ප්‍රමාණයක් ඇඳලා පෙන්නන්න ඕනි. දැන් එතකොට ඔයාලට තේරෙනවද? මම ඔයාලට කිව්වද මම මෙතන නම් වැඩිපුර ඇඳලා තියෙනවා. මම ඔයාලට කිව්වා ඇතු මෙතන ඍණ පහක් තිබ්බොත් මෙතන උඩට ධන පහක් යනවානේ. ඒක පුළුවන් තරම් උත්සාහ ගන්න ඉතාමත් සියුම් කාරණාව නම් මේක තුලින් පෙන්නන්න. සියුම් කාරණාව නම් මේක තුලින් පෙන්නන්න කියන්නේ මේ ආරෝපණ දාන ආරෝපණ ගන්න 1 2 3 4 මේ ආරෝපණ ධන ආරෝපණ දාන ප්‍රමාණයම මේ ඇතුළතත් දාන්න පුරුදු වෙන්නේ. හරිද? දැන් මම එහෙම දාලා නැහැ. හරිද? අන්න එහෙම නිරූපණය කරනකොට කොහෙන්වත් ලකුණු නොදී යන්න ක්‍රමයක් නැහැ ඔයාලට. තේරෙනවද? එතකොට මෙතන ධන කිව් තිබ්බොත් මෙතන ඍණ කිව් වෙලා මෙතන ධන කිව් වෙනවා. එහෙම තමයි ප්‍රේරණය. එතකොට ප්‍රේරණය ප්‍රේරිත ප්‍රේරණෙන් ආරෝපණයලා තියෙන්නේ මෙතනයි මෙතනයි. මේක තියෙන එකම තමයි. එතකොට අභ්‍යන්තරයේ මේකට අනුව ගත්තොත් එහෙම අභ්‍යන්තරයේ ඍණ හරි එකයි මයික්‍රෝ කූලොම් වෙනවා. මෙතන ධන එකයි මයික්‍රෝ කූලොම් කියන එකක් වෙනවා. හරිද? ඕක තමයි ඕකේ උත්තරේ. මේ excuse me ඔව් අයියේ කිය. මේ අර නිමුතුර ජොයින් වෙන්න බෑලු. මොකද ප්‍රශ්නේ? දන්නේ නැ හරිද? හරිය පටන් ගමු. මේක ගත්තොත් එහෙම චුට්ටක් බලන්න. සරයක්. මේකේ දැන් මම මේ ටිකනේ කතා කර කර හිටියේ. තේරෙනවනේ කියපු එක? දැන් නිකන් තේරිලා මොකද කියන්නේ? ඔයාලා කියනවා ඒ ලක්ෂ්‍යවල තියෙන මේ ඉස්තිදිවිදු ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයන් ගන්න කියලා කියනවා. ඉස්තිදිවිදු ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයන් ගන්න කිව්වට පස්සේ ඒක ගන්නෙ කොහොමද? ඒක ගන්නෙ අපි දැන් මෙතනින් ගත්තොත් මේ බල රේඛා ව්‍යාප්තිය ගත්තොත් ඒක මේ පෘෂ්ඨවලට ලම්බකයි. ඊයේ සමවිභව පෘෂ්ඨ මේවා. හරි, මේවා සමවිභව පෘෂ්ඨනේ. මේවට ලම්බකව තමයි බල රේඛා යන්නේ. එතකොට අපි මෙතනදී ගෞස් පෘෂ්ඨයක් තෝරන්න ඕනේ. ගෞස් පෘෂ්ඨය තෝරන්නේ මෙන්න මෙතන O කේන්ද්‍රය වෙච්ච OP array වෙච්ච ගෝලාකාර ගෞස් පෘෂ්ඨයක් අපි තෝරනවා. බල රේඛා ලම්බකයිනේ.
තොර වාට මතකයි අපි ඔප්පු කිරීමක් කරලා ගත්තා පයි සමාන EA දාලා ගෞස් වලින් ඔප්පු කිරීමක් කරලා ගත්තා. ඒ ඔප්පු කිරීමට අනුව මොකද වෙන්නේ? ඇතුළත ආරෝපණය කොහේ තිබ්බත් අවුලක් නැහැ. හරිද? ඒතොර ඒකත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්ට දාන්නේ මොකද්ද? සඵල ආරෝපණය කියන එක. ඒතොර තේරුම් ගන්න විභවය හොයපු එකයි විදුසේසිතීවතාව හොයපු එකයි දෙකක්. මෙතෙන්ට දාන්නේ අපි සඵල ආරෝපණය. එතකොට බලන්න මේක මං අරේ වෙච්ච එකක් ගත්තාම ඇතුලේ තියෙන සඵල ආරෝපණය. මේ බාහිර පෘෂ්ඨයට යනවා රින මයික්‍රෝ කූලොම් එකක්. හරිද? මෙතන බාහිර පෘෂ්ඨයේ රින මයික්‍රෝ කූලොම් එකයි මෙතන ධන මයික්‍රෝ කූලොම් එකයි. රින මයික්‍රෝ කූලොම් එකයි ධන මයික්‍රෝ කූලොම් එකයි යන්නේ. તો රින මයික්‍රෝ කූලොම් එකයි ධන මයික්‍රෝ කූලොම් එකයි එක මුළු එක එනවා රිනයි ධනයි කැපිලා මේක. එතකොට 10 රින එකයි. එතකොට සුළු කරාම මෙන්න මෙහෙම එකක් එනවා. හරිද? තොර ආ බලන්න ER R ගන්න කිව්ව ඕනේ නැහනේ. තොර Q එක ගත්තොත් මොකන්ද? Q එක ගත්තොත් මෙන්න මේ පෘෂ්ඨය සලකන්නේ. ඒත් මෙන්න මෙතෙන්ට අරය දාපු තැනට මෙතෙන්ට 15 ගුණ කිරීම 10 රින දෙක කියලා එකක් එයි. ER ගත්තොත් මෙන්න මෙතෙන් ගෞස් පෘෂ්ඨය සැලකුවොත් තුට තේරුම් ගන්න මේ R අරය වෙච්ච එකක්. මැද්දේ සඵල ආරෝපණයක් තියෙනවද නැහැ? මේ ධන Q වෙන Q මැද්දේ සඵල ආරෝපණයක් නැති හින්දා මොකද වෙන්නේ? මැද්දේ සඵල ආරෝපණයක් නැහැනේ. මේ මෙතනින් ඇරේ සලකුවාම මේකට මේක කැපෙනවා. කැපුණාට පස්සේ ඒකෙ හින්දා මොකද වෙන්නේ? ER සමානයි බිංදුවක් වෙනවා. ET ගත්තොත් ET ගත්තොත් මෙතෙන්ට අරේ වෙච්ච වෘත්තය සලකුවාම මෙතන තියෙන සඵල ආරෝපණය මේක මොකද්ද? එක ගුණ කිරීම 10 රින 6යි මයික්‍රෝ කූලොම් එන්නේ. මයික්‍රෝ කූලොම් එතකොට 10 sorry මයික් 10 රින 6යි කූලොම්. එතකොට මේක දැම්මට පස්සේ උත්තරේ එනවා මෙන්න මේ වගේ අගයක්. හරි. සාමාන්‍ය ආකාර ප්‍රස්තාරයන් චුට්ටක් බලන්න. තොරවට තේරෙනවා මේ මැද්දේ කබලක් මැද්දේ සන්නායකයක් මැද්දේ ශේෂයක් හිටින්නේ නැහැ. ඒක තමයි මෙතනදී ඔප්පු වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒකත් එක්කම චුට්ටම් මෙන්න මේ කාරණාවට එන්න. මම මේක සංකේත වලින් දැම්මොත් මෙතන R නේ. මෙතන R වට තේරෙනවද මේ? එන්න එන්න මෙතන ආරෝපණය වෙනස්ුන්නේ නැහැ නේද? දිගට එන්න එන්න. මෙතනින් දැන් මම මෙහෙට ඇතුළට එනකොට මේ උඩ ආරෝපණය වෙනස්ුන්නේ අරය තමයි වෙනස්ුනේ. තේරෙනවද? එහෙනම් ඔයාලට තේරෙනවද මෙන්න මේකේ E සමානයි 1 යට 4 fy epsilon Q බෙදීම R විදිහට විචලනය වෙන්නේ කියලා. ඒතකොට R තමයි විචලනය වෙන්නේ. R වේ මේකයි අතර සම්බන්ධයක් තියෙනවා කෙලින්ම. ඒතකොට ඔයාලා තේරුම් ගන්න මෙන්න මෙහෙම. මම Q ආරෝපණය මගින් simple Q ආරෝපණය මගින් sorry simple කියන්නේ මේක ධන එකයි මයික්‍රෝ කූලොම් ආරෝපණය මගින් ඇතිවන ඒක වගින් ඇතිවන ශේෂ දියුණුවට විතරක් මම මෙහෙම ප්‍රස්තාරගත කරනවා. මොකද මෙහෙට ඒවා ධනයි කියලා සලකලා. ඒතකොට තේරෙනවා මෙන්න මෙතනදී ශේෂ දියුණුවක් නෑ බිඳුවයි. මෙතනදී ශේෂ දියුණුවක් නෑ බිඳුවයි. ඒතකොට මෙතන ශනික ඔයා මෙන්න මේ විදිහට ප්‍රස්තාරයක් දෙලා තියෙනවා. ඒතකොට තේරෙනවද මේ? මේක අපි කඩේරි වලින් යාකොළොත් මේක මෙන්න මේ විදිහට යන ප්‍රස්තාරයක් විය යුතුයි. තේරෙනවද? මෙතනදී ඇත්තගේ බිඳුවයි. හැබැයි කඩේරි වලින් යාකලොත් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට යන්න ඕන. අන්නේ ලක්ෂණ තියෙන්න ඕනේ ප්‍රස්ථාරයට. කඩේ වලින් යා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? යාකලොත් මං කියන්නේ. දැන් ඔය මේ බෝඩ් එක දිහා බලාගෙන ලියන යමු ඉන්නවනේ. පුතා මේක තේරුම් ගන්න. හරිද? මෙතනදී බිඳුවයිනේ. ඒක බිඳුවයි කියන එක තමයි මේ ආවේ. හරිද? තේරුම් ගන්න මෙහෙම යාකලොත් මේක මේ විදිහට එන්නේ. මුලින්ම කියලා දෙන්න ඔයාලට අහගන්න. දැන් මේ ගෙදරදි කරන්න කියලා තියෙන්නේ. දැන් ඉතින් ලියාගෙන යන්න එපා සරබඩ ගාලා. හරි. ඊළඟ කතන්දරේ මේක විභවය කියන එක. විභවය ගන්නකොට මම කිව්වා විභව අදිස්ථාපන මූලධර්මය දාලායි ගන්න ඕනේ. විභව අදිස්ථාපන මූලධර්මය කියන්නේ මොකද්ද? කිසියම් ආරෝපණ කිරීමෙන් මගින් කිසියම් ලක්ෂයක ඇති කරන ලබන විභවය කියන එක එක් එක් ආරෝපණයකින් ඇති කරන විභවයන්ගේ වීජයකට සමානයි. ඒතකොට V1 කියලා මම සැලකුවේ මොකද්ද? මේ බාහිර පෘෂ්ඨයේ තියෙන ආරෝපණය මගින් ඇති කරන එක. V2 කියන්නේ අභ්‍යන්තර පෘෂ්ඨයේ තියෙන එක. V3 කියලා මම අදහස් කරේ මොකද්ද? මේ කේන්ද්‍රයේ තියෙන එක. හරිද? හරි. ඒකත් එක්ක බලන්න මෙන්න මේක VP P ලක්ෂය ගත්තොත් V1 එක මගින් ඇති කරන එක වෙනම. එතකොට මේ වටේ තියෙන ආරෝපණය මෙතන කේන්ද්‍රයේ කේන්ද්‍රගත වෙලා කියලා හිතලා තමයි අපි ගන්නෙ. එතකොට දුර එන්නේ මොකද්ද? 20. 20 මම දාන්න සෙන්ටිමීටර 20 කියන එක තේරෙනවනේ. 20 20. එතකොට මොකද්ද ඊළඟ මේක ඍණ ආරෝපණයක්. එහෙනම් ඍණ විභවයක් ඇති වෙන්නේ මෙතන. මෙහෙම දාලා තියෙනවා මේක. ඊළඟට මෙතන ඇතුලේ මේ ආරෝපණය වගේ මේ ලක්ෂ්‍ය කේන්ද්‍රයේ තියෙන ලක්ෂ්‍ය ආරෝපණය වගේ ඒක තමයි මේක. එතකොට මොකක්ද දෙන්නේ? උත්තරය ඔබ සුළු කරලා පස්සේ මට දෙනවා 4.5 ගුණ කිරීම 10 4 වෝල්ට් කියලා.
හරිද? හරි. ඊළඟ VQ ගන්නත් මොකද්ද කරන්නේ? VQ කියන්නේ මෙන්න මෙතන ලක්ෂය. මම ඒක ලියලා නැහැ. බලන්න. ඒක ලියන්න ඕනේ නැහැ නේ. මේ 20 කියන තැනට මොකද වෙන්නේ? 15 කියන එක ටික රීප්ලේස් කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. ඒ විදිහට. දැන් තව එකෙක් හිතන්න පුළුවන්. යකෝ මේ මහ ලොකු දෙයක් නැහැ. මේ දෙක කැපෙනවා මේකෙන් විතරනේ එන්නේ කියලා. හරිද? ඔයා ඒක හිතුවට පුතා හරිද? මේක වැඩක් නැහැනේ. හරිද? ඔයා හිතන්න පුළුවන් මේක කැපිලි. හේව ගන්න ගියාට මෙන්න මේ ඇතුලේ ලක්ෂ ගන්නකොට තමයි ඔයාට කෙලවෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒක තේරුම් ගන්න. හරි. ඊළඟට ගන්නකො මේක. ඊළඟට යුට්ටක් තේරුම් ගන්න. VR වලට ආවට පස්සේ VR වලට ආවහම මොකද වෙන්නේ? මම ඔයාට කියලා තියෙනවා මොකද? VR වලට එනකොට මේ බාහිර පෘෂ්ඨයේ තියෙන ආරෝපණය මගින් යම්කිසි කාර්යයක් කළානේ මෙතෙන්ට එන්න. යම්කිසි කාර්යයක් මෙතෙන්ට එද්දි කළා. අන්නේ කාර්යය මොකද වෙන්නේ? ආරෝපණය දුර ගබඩා වෙලා තියෙනවා. එතකොට බලන්න පෘෂ්ඨයට එනකොට ගබඩා වෙච්ච ආරෝපණය ඒ විදිහටම මේකේ තියෙනවා මේ. තොරවා දන්නවා R වලට අර කැල්සියම් 5යි 12යි 12යි 5යි මේ. මෙතන බලන්නකො මේ. මෙතන මෙන්න මේකවල තේරෙනවනේ මේ ආයෙ මතක් කරලා දෙනවා ගිය සතියේ කරපු ටිකම. හරිද? තේරෙනවනේ? හරි මේක තේරෙනවනේ? හරි. එතකොට කැල්සියම් 5. එතකොට ඒ ආරෝපණය මෙතන ගබඩා වෙලා තියෙනවා ඇතුළට එනකොට. ඒ ආරෝපණයමනේ ශක්තිය. හරි. ඊට පස්සේ මොකද 12.5 න් ඇති වෙන්නේ? මෙයාට මෙයා කැපෙනවනේ පේනවද? මෙයාට මෙයා කැපෙනවා. එතකොට ඔයාට පේනවා මේ ආරෝපණය මගින් තමයි කාර්. මේ ආරෝපණය මගිනුයි මේ ආරෝපණය මගිනුයි තමයි එතන ඉහට කාර්යය කරන්නේ. එතකොට මේ ආරෝපණයෙන් කරන කාර්යය මේ ආරෝපණයෙන් කරන කාර්යයයි ඇතුළෙදි සමානයි. එතකොට ඇතුළේ මෙන්න මේ ටික ඇතුළෙදි මෙන්න මේ ඝනකම ඇතුළෙදි මෙන්න මේ ඝනකම කියන එක ඇතුළෙදි මොකද වෙන්නේ? මෙන්න මේකෙනුයි මෙන්න මේ ඇතුළේ තියෙන ආරෝපණය ලක්ෂී ආරෝපණය ওই දෙකෙන් තමයි මොකද වෙන්නේ? වැඩි ටික වෙන්නේ. වැඩි ටික වෙනවා කියන්නේ මොකද්ද? විභවයක් ඇති කරන්නේ. කියන්නේ කාර්යයක් කරන්නේ මේ ආරෝපණය සහ මේ ආරෝපණය. ඒතකොට ආරෝපණ දෙකම සමානයි. මොකද වෙන්නේ? ආරෝපණ දෙකම සමාන වුණාට පස්සේ කරන විද්‍යුත් විභවය කියන එක විද්‍යුත් විභවය කියන එක ඒ විභව දෙක. එතකොට මේකෙන් ඇති කරන ධන විභවයක් මේකෙන් ඇති කරන ඍණ විභවය ওই දෙක කැන්සල් වෙනවා. එතකොට Q වල සිට S දක්වා මොකද වෙන්නේ? Q වල සිට S දක්වා විභවය කියන එක සමානයි. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙතනින් පස්සේ මොකද්ද? V S සමානයි V V V Q සමානයි V R සමානයි V S කියන එක තේරුම් ගන්න. ඇයි එහෙම වෙන්නේ? අමතර විභවයක් ඇති කරන්නේ මේකෙන් සහ මේකෙන්. එතකොට ආරෝපණ දෙක සමානයි. දුරත් එක්ක ගත්තොත් එහෙම ඒ දෙක කැන්සල් වෙනවා. දැන් ඔයා හිතන්න හරියට හිතලා බලන්න මේ ගාන හදනකොට ඒවා හිතන්න ඕනේ. හරි. SG විතරයි. ඊළඟට ඔයාලට කියනවා මොකද්ද? TSG විභව අන්තරය වන්නු. TSG විභව අන්තරය කියන්නේ මෙන්න මේ කතන්දරේනේ පේනවද? VT සහ VSG විභව අන්තරය කියන්නේ මෙන්න මේක. ආ විභව අන්තරය කියන්නේ මෙන්න මේ ටික නම් මේ කියන්නේ මේකෙන්නේ කියවෙන්නේ TS කියන්නේ මේක. විභව අන්තරය ගන්න කිව්වම මොකක් ගන්න ඕනේ? හරි. එතකොට VTS ඊට පස්සේ බලන්න N9 තමයි VT හොයලානේ මේ හොයන්න කියන්නේ. VT හොයලා ඉවරලා VTS හොයන්න කියනවනේ මේ. තේරුම් ගන්නද? දැන් අපිට VTS හොයන්න නම් VT වෙන VS කියන එක ගන්න ඉපැයි. පේනවද? හරි. එතකොට VT හොයන්න කියන්නේ මොකද්ද? මේ VTS කියන එක හොයලා ඉවරලා N9 ගන්න කියන්නේ ඒක. හරිද? VTS කියන එක හොයලා ඉවරලා තමයි N9 ගන්න කියලා කියන්නේ. පැහැදිලිද කීපේ? හරිනේ වැඩි. හරි බලන්න. එතකොට ඔයාට තේරුම් යන්න ඕනේ VS VT ගෙන් VS අඩු කරාම VT ගෙන් VS අඩු කරාම මෙන්න මේක වෙන්න ඕනේ. VS එනකොට VS ට එනකොට මෙන්න මේ S ට එනකොට ඔයා තේරුම් ගන්න ඕනේ Q මගින් ආරෝපණයක් කරන මේ ඇතුළත ආරෝපණය මගින් sorry Q මගින් උඩ බාහිර කවචේ තියෙන ආරෝපණය මගින් කාර්යයක් කරන. හරිද? ඊළඟට ඇතුළත එක මගින් කාර්යයක් කරනවා. මේක මගින් කාර්යයක් කරනවා. ඔය ආරෝපණ තුනම මගින් කාර්යයක් කළා ලෝක එකතු වෙන ඉන්නේ. තේරෙනවද? තීට එනකොටත් මොකද වෙන්නේ? තීට එනකොටත් ඔය හෙට් එකෙන්ම කරනවා. තේරෙනවද කියපු එක? තීට එනකොටත් ඔය ආරෝපණ තුන මගින්ම කාර්යයන් වෙන වෙනම සිද්ධ කරනවා. හරිද? ඔය ආරෝපණ තුන මගින්ම කාර්යයන් වෙන වෙනම සිද්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාට තේරෙනවද? මේ එනකොට මෙයා මගින් කරපු කාර්යය මෙතනින් පස්සේ නියත. Q ගෙන් පස්සේ නියතයි. මෙයා මගින් කරන කාර්යය මෙයාගෙන් පස්සේ නියතයි. පැහැදිලිද කියපු එක? තේරුණානේ කියන එක? ඒතකොට ඔයාලට තේරෙනවා VQ සමානයි VS කියලා මේ.
VQ සමානයි VS. ඇයි එහෙම හේතු වෙන්නේ? මෙන්න මෙයා වගේ කරන කාර්යයට මේ ඇතුලේ යාරෝ කරන කාර්යය cancel වෙනවා. cancel වෙනවනේ. හරි. එතකොට මෙතනයි මෙතනයි විභවය සමානයි. තේරෙනවද කියන එක? එතකොට තීට එනකොට මෙයා මගින් සහ තුනම් මගින් යම් කිසි කාර්ය ප්‍රමාණයක් කරනවා. හරිද? එතකොට ස්ටොප් එනකොට ඒ ටිකම කළයි තියෙන්නේ. එතකොට තේරෙනවද? අර ටීට එද්දි මේ වටේ එකෙන් එන ටික කැන්සල් වෙනවානේ. තේරෙනවද? ඊට පස්සේ මේ මැද්ද එකෙන් එන ටික කැන්සල් වෙනවානේ. තේරෙනවද? එතකොට S-ට එනකොට කරලා තිබ්බ කාර්ය ප්‍රමාණය ගත්තොත් අර පොදු ටික ඔක්කොම කැන්සල් වුණාට පස්සේ මෙතන මං ආරෝපණයක් වෙනම ගත්තොත් ආරෝපණය විතරක් තිබ්බොත් මෙන්න මේ විදිහට ඒ ආරෝපණය මගින් එන ටික විතරක් ධන එකයි මයික්‍රෝ කූලෝම් කියලා ආරෝපණයක් මම මෙතන මීටර කියලා පහක දුරකින් සෙන්ටිමීටර පහක දුරකින් තිබ්බොත් ඔය ආරෝපණය මගින් කරන විභවයට මේ VTS කියන එක සමාන වෙනවා. ඇයියේ? මේ දෙකේ අන්තරයක්. එතකොට මෙයාට තියෙනවා බාහිර එකනොයි මේකේ කරපු කාර්යය. තේරෙනවද එතෙන්ට එනකොට? එතකොට S-ට එනකොටත් ඒ දෙකක් තියෙනවා. එතකොට පොදු කාරණා ටික කැන්සල් වෙලා මොකද වෙන්නේ? අවසානයේදී මට ගන්න පුළුවන් VTS කියන එක මෙන්න මේ වගේ තැනක. කියන්නේ ධන එකයි මයික්‍රෝ කූලෝම් ආරෝපණයක් තිබ්බට පස්සේ ලක්ෂ්‍ය ආරෝපණය තිබ්බම සෙන්ටිමීටර 5 දුරට ඇති කරන විභවයට VTS කියන එක සමානයි. ඔක තමයි ගත්තේ. වෙන මොකුත් නෙමෙයි. හරිද? ඒතර VTS මට එනවා මොකද්ද? 9 ගුණ කිරීම 10 4යි කියලා. එයා ඒක ආවට පස්සේ මට ලියන්න පුළුවන් VT කියන එක මෙහෙම. ඒතර VT කියන එක මට ලියන්න පුළුවන් 15 ගුණ කිරීම 10 4යි වෝල්ට් කියලා. පැහැදිලිද? හරිද? ඔක තමයි තේරුම් ගන්න ඕනේ. හරිද ඉතින්? ඇදුවේ නැත්තම් නම් ඉතින් තේරෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ නේද? හරිද? ඕක වීටි හොයලා ගත්තොත් වැරදිද ඉතින්? වැරදි කියන්නේ නයින් හොයන්න කියලා නේද තියෙන්නේ? එහෙනම් ඉතින් වැරදි. එ නයින් හොයන්න කියලා තියෙන්නේ. හරිද? එ නයින් හොයන්න ගියාම මේක මගින් හොයන්න ඕනේ. ඒතර ඒක මගින් හොයන විදිහ තමයි මේක අපි තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ගානක් තේරුම් ගන්නවා කියන එකයි ගානක් හදනවා කියන එකයි දෙකක්. ගානක් තේරුම් ගන්නවා කියන එකයි ගානක් හදනවා කියන එකයි දෙකක් වෙන්නේ මෙන්න මේක නිසා. හරිද? අපි දන්න ඕන අර පොදු විභවය කියන එක දෙකටම පොදුයිනේ. ඒ ටික කැපෙනවා. ඒතර මේ Q වලින් එන සෙට් එක ඔක්කොම කැපෙනවා. එහෙනවද? එතකොට Q වලින් එන සෙට් එක ඔක්කොම කැපෙනවා. ඇයි ඒ? Q එක S ට සමානයිනේ. තේරෙනවද? එතකොට Q මගින් ගන්න එක කැපෙනවා. එතකොට මෙතෙන්ට එනකන් කරන එක කැපෙනවා. පොදු ටික කැපිලා අවසානයේ අරක තමයි ඉතුරු වෙන්නේ. විභව විචලන ප්‍රස්ථාරය ගහන්න කියලා තියෙනවා. විභව විචලන ප්‍රස්ථාරය ගහන්න කොහොමද මං? විභව විචලන ප්‍රස්ථාරයක් ගැහුවොත් නම් මෙන්න මේ විදිහට එන්නේ. ඔයාලට පේනවා මේ මෙතන ඉඳන් මෙතෙන්ට විභවය නියතයි. නියත වෙලා ආයෙ වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙම එනවා අතනදී නියතයි. මෙන්න මෙතනදී නියතයි ආයෙ කොහොම යන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මේ පැත්තට ගත්තත් මෙහෙම ආවා මෙහෙම නියතයි ආයේ අඩු වීමයි තමයි යන්නේ අනන්තයට. එහෙනම් මෙතනදී නියතයි මැද්දේ නියතයිනේ. නියතයි යයි විභව විච මට එදා කියන්නම තුණා. විභව විචලන ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ විභව විචලන ප්‍රස්ථාරයක් සන්තතිකව යන්න ඕනේ. හරිද? මතකයිනේ අපිට අපි ගහපු හැම එකම මේ විදිහට ගියේ. අර එතනින් නවත්තපු තැනින් තමයි ඉස්සරහට යන්නේ. ඇයි? කාර්ය කියන එක මොකද වෙන්නේ? කාර්ය කියන එක එකපාරට මේවා වීමක් මේ අර විනාශ වීමක් වෙන්න බෑ. හරිද? හරි. අන්තිමේ මොකක්ද තියෙන්නේ? අන්තිමේ කියන අතිරේක ධන දින කිව් ආරෝපණයක් සන්නායක පබලට දාදු වෙනම අභ්‍යන්තර සහ බාහිර ආරෝපණ උෂ්ඨලා ප්‍රමාණය. මේ බලන්නකෝ. මම මෙහෙම තියෙන එකට මම දෙනවලු මෙන්න මෙහෙම මොකක් හරි එකක් සෙට් කරලා ඉවරලා මම දානවලු. දැන් මේක ගන්නකො මේ උදාහරණය පොදු වේගම්කො මොකද්ද වෙන්නේ? දින කිව් ආරෝපණයක් දෙනවලු මේකට. ඕකනේ කියන්නේ. රිනකිව් දුන්නාට පස්සේ මුකුත් වෙනව නෙමෙයි. තේරෙනවද? මෙයාට රිනකිව් දුන්නාට පස්සේ බාහිර කවචයට ඇවිල්ලානේ මොකද්ද? ඇවිල්ලානේ තියෙන්නේ මොකද්ද? මේක. ඒතොර රිනකිව් එක මෙයා සෙට් වෙලා ඒතොර මොකද්ද වෙන්නේ මේ රිනකිව් එක දුන්නාට පස්සේ? දැන් මුන් දෙන්න වෙන් වෙලානේ ඉන්නේ. දැන් මේ ධන කිව් කාර්යයට ජෝඩු වෙන්නේ මේ රිනකිව් එකක් එනවා.
මුන්දෙන්න ජෝඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? එනවා. ඒතර වටේ ආරෝපණ වලට ඉන්න සෙට් වෙලා ගානට ජෝඩු වෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ දෙන්න විතරක් තනි වෙලා ඉන්නවා. තේරුණාද? රෝග තමයි වෙන්නේ අවසානියේ. පැහැදිලිද? තේරුම් ගන්න ඕක. ඒතර සරලවම කිව්වොත් මෙහෙමනේ. ඒතර අපි තේරුණාද? වෙන දේ තේරෙනවනේ. බාහිර පෘෂ්ඨයට දුන්නාට පස්සේ මේක මොකද වෙන්නේ? මේ මුයි මේකයි ජෝඩු වෙලා උන් දෙන්න කැන්සල් වෙනවා. එතකොට මේ දෙක විතරක් අවසානයේ ඉතුරු වෙනවා. තේරුණාද? තනි වෙනවා. හරි. මෙන්න බලන්න ඊළඟ කතන්දරය. ඕකම තමයි ඈ. ඕකම තමයි කිව්වේ. එතකොට බාහිර පෘෂ්ඨයේ මොකද වෙන්නේ? එහෙම වුණාට පස්සේ බාහිර පෘෂ්ඨයේ අභ්‍යන්තර බාහිර පෘෂ්ඨයේ මොකද වෙන්නේ? ආරෝපණ නැත. ආරෝපණ නැත. මේකේ මොකද වෙන්නේ? රින මයික්‍රෝකූලම් එකයි. මේකෙදී ඔයා හිතන්න ආරම්භයේදීම මෙයාට රින මේ කිව් ආරෝපණයක් දීලා තිබ්බා කියලා බාහිර පෘෂ්ඨ. ඕකනේ ඔය කියන්නේ. පස්සේ දුන්නා කිව්වත් එකයි, මෙහෙම තියලා මෙහෙම ප්‍රේරණය වුණත් එකයි. තේරෙනවද? ඕකනේ ඔය කතන්දරේ, සිරා කතන්දරේ මේක. මෙතනදි ගත්තොත් එහෙම මූ දුන්නාට පස්සේ මූ ජෝඩු වෙලා මූ කැන්සල් වෙනවා. ඒක හරි. මේකත් පොඩ්ඩක් හිතන්නකො. දැන් ආරම්භයේ කොහොම තිබ්බහම මුන් දැන් ප්‍රේරණය වෙන විදිය පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේ රින කිව්ට, මේ දන කිව්ට, මේ රින කිව් කාර්යය වැඩ ගන්න පුළුවන්නේ. ඉතින් ආයෙ මොකට තවෙ උනේ? එතකොට මේක මොකද වෙන්නේ? මේක රින වෙලා නවතිනවා. ආරෝපණ ව්‍යාප්තිය දෙන්නේ කිව්වොත් ඔන්න ඒ විදිහට එන්නේ. මේකේ මොනවද? මේකේ ආරෝපණයක් හිටිනවද? නෑ. ප්‍රේරණය වෙන්නේ නෑනේ. ආයෙ මොකටද වෙන්නේ? උන් මේ තිබ්බ එකවම ගත්තා. පැහැදිලිද? තිබ්බ එකවම ගත්තා. ආයෙ වෙන යුම් වැඩක් නෑ. හරි. ඕක තමයි වෙන්නේ සංසිද්ධිය. හරිද?